බේවවිට සියලුවාර්තා බිින්ද දමින් සියලුටන් බොරු කමින් ලංකාවේ වැඩීම පිරිසක් නරබන ටෙලිවෂන් ටෙලව කියය දැ. ලංකාව උග්‍ර ආහාර අර්බුදේක කියලා ලෝක ආහාර වැඩසටහන පවසනවා. විශේෂෙන් මේ මාස ඉඳලා ලබනවසර ජනවාරි වෙනකන් තත්ත්වේ ඉතා භහනකයි කියලයි ලෝක ආහාර වැඩසටහන පෙන්බලා දෙන්නේ. ලෝකෙ රටවල් දහනමයක් මේ ආහාර අනාරක්ෂිත නම්ලයිස්තෝට ඇතුළත් කරලා තියෙනවා. උග්‍ර ආහාර හිගේකට අපටත්මුහුණ දෙන්ට සිදුවන බවතමයි ලෝක ආහාර වැඩසටහන මේ ඉතාම පැහැදිලිව කියන්නේ දැන් ඉතිං ඉතිෝපියාව නයිජීරියාව ඒමනය ඇෆ්ගනිස්ථානය දකුණු සූඩානය වගේ රටවල් ඉන්න ගොඩි තමයි අපට ඉන්ටවෙලාතියන්නේ හොඳේ දැංගතින් අපේ පස්සේ එලවගෙන පන්නගෙන එන්න එපා ඔු මේ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාව ගැන කියන ලෝකේ උතුම් රට දැන් දාලා තියෙන තැන අපි නෙවෙයි දැන් හොඳේ ඇත්තටම ලෝක ආහාර වැඩසටහනත් නෙවෙයි අපේ රට මෙතන්ට ඇදලා දැම්මේ අපේ හොර දේශපපාලන නඩය උ අද කිසිම දෙයක් දන්න නැති තොත්ත බබාලා වගේ රගනවා රංගනව කියන්න ඒක මාර රංගනයක් අහන් ඉන්නකොට ඇත්තටම වෙලාවකට අපට හිතෙන්නේ බොලේ මේ රට බංකොලොත් කරලා තියෙන්නේ මේ අපිනෙ කියලයි. නැත්තම් අරගලකාරීින් කියලයි අරයියේ නාමල් කියපු කතාවට උත්තර දුන්නා මදි මදි වගේ කියලා ටෙලිවැකිය බලපු අයටත් හිතිලා ඒ අයගේ කොමෙන්ටිවලින් ඒක පේනවා ඉති එනිසා අදත් වාකෙ කිහිපයක් ලියලම යන්න හි නාමල්ට. නාමල් කියේනවා මෙන්න මෙහම. අරගගේ ප හ දර හ හ ැේ රක් ල ත්. සි දවසක මනිට ආර්ිකර්දදිකට අන්න බැතිගේ සඳහාආශනීතික්‍රියාත්ම කලළිතු. මනිමැරුම් සහ පාතාලේ නම් මර්ධනය කරන්ට ඕනේ. ඔයාලා උපදෙස් දෙන්නේ නැක්නම් ඕක හරි අපූර්ුවට පොලිසිය කරනවා. හරිද නමුත් ප්‍රශ්න තියන්නේ ඔයාලගේ උපදෙස් නිසා තමයි ඔය මිනිමඇැරුම් සහ පාතාලේ පොලිසියට මර්ධනය කරගන්ට බැරිවෙලා තියෙන්නේ දැන් ඒක නෙවෙයි ප්‍රධහන ප්‍රශ්නය. අර මේ මංකොල්ල කෑම් ගැන කිවන්නේ නේද මොුවවදප්පා මාල කඩනක ගෙවල් බින්ඳිනෙක් එහෙම. කියන්න ඒවගේ මංකොලකෑම් නතර කලේ නැත්නම් රටේ ආර්ථික හදන්න බෑ කියලද කියන්නේ කෞද කිව්වේ. අයියම් එකෙකද. අයිම්F එකක කිව්වේ ඔය මාලකඩන ඒවා පේස්වලල්ට පිත්්පකොට් ගහන මංකොල්ලකෑම් ගැන්න නෙවෙ. පුංචිහරි මංකොලයක්ෙන්ට බෑ පාරි මනිමාර්ණ සංස්කෘතිය පාතාල ඒවා මර්ධනය කරගන්ට ඕ නඒ අහම කරගන්නකු. ොයි මෙහෙමයි දැන් මේ රටේ ආර්ථික වර්ධනය මේ පහළ වැටිලා තියෙනවා පහලට යනවා කියලා ඔය මේ අයFෆක කිවේ ඔය මංකොල්ල කෑම් ගැන නෙවෙයි හොඳේ හොඳටහාගන්න මේ අයFෆ එකේ ලොක්කෝ ලංකාවට ඇැවිල කියයාන නේද උොඳලා පලේන් එකට නගින්න ඉස්සලා තුන් හතරවතාවක් පොකට් එක බැලුව ලුවිදලද කියලා මොකදයිඉතින් අයම්ම සාකච්චා තිබ්ි දේශාලක්කී එක්කන එහෙමනැතුව සාමාන්‍ය පොදු මහජනතාවක්ක නෙවෙයි හොඳේද දැන් මේ නාමල් කියන විදිටම ංකොල්ලකෑම්, රටේ ආර්ථික වර්ධනයට හෙමත් ඇත්තං ට බිින්දුවටම ඇදලදාන්ට හේතුවෙලා තියෙනවා. ඒක ඇත්ත මේ අහන්නකෝ වගේ අපපොච්චගේ කාලෙ කරපු වැඩසටහන් ගැන විතරක් අපි කියන්නම් ආගන්නකු. ඔන්න මේ මේක විගෙනක වාර්තාව ඇ හම්බන්තට වරායි නොරොච්චෝලේ බලාගාරයි තියෙනවා නේද. ආන්න ඒ දෙක්ක ඉදි කරන්න ගත්ත රුපියල් මිලියන දෙලක්ෂ අසූ නවදහසකට වැඩි මුදල. රජයේ මූල්්‍ය ප්‍රකාශනවලටත් ඇතුළත් කරලා නැහැල්ලු. අර්ද රජයේ මූල්ලේ ප්‍රකාශනවලටවා දාලා නැහල්ල. ඒක විතරක් නෙ මේ මේ කත් අහගන්නක. දෙදස් දහටේ දෙසම්බර්වන විට මෙරට සමස්ත දේශීහා විදේශයෙන් නාය රූපියල් බිලියන දොළුස්දාාස් තිහායි දසම පහ . අපි ඇමෙරිකානු ඩොලවලිින්ගත්තො ඩොල බිලියන හැට හතයි දසම නවයයි දෙකයි. දැන් ඔය දෙදස් දහේ. විස්්සයි විශෂයක ඒකැන් ඊට අවුරුදු තුනකට පස්සේ ගා නහගන්නකු ඇඟ කිල්ලිපොලා යනවා. රුපියල් බිලියන දාහත්දාස් පන්සිය අසූ නවයයි දසම තුුණක් ඔන්න නෑ අරගෙන. දැන් ඒ කියන්නේ ඩොල බිලියනවලින්ගත්තොත් අසූ හතයි දසම හතයි පහක්. දැම් බලන්නකෝ දෙදස් දහටන්දලා විස්සයි විසියකට අවුරුදු තුනයි. එතකොට දෙදස් දහටේද තිබිල තියෙ ඩොල බිලියන හැට හතයි දසම නවයැයි දෙකයි. විස්සයි විසිය කෙනකොට අසූ හතයි දසම හතයි පහයි. අවුරදු තුනක් ඇතුළත අරගෙන තියෙන නයප්‍රමාණය බලන්න ඇමරිකානු ඩොල බිලියන දහනවයයි දසම අටයි තුනයි, කොහොමද ගාන. ඇමරිකානු ඩොල බිලියන දහනවයි දසම අටයි තුන. දැන්වාගේ අපොච්චගින් අර මහප්පල බාපලගෙන් අහන්නකු අවුරධ තුනක් ඇතුළත. ඇමරිකානු ඩොල බිලියන දහනමයයි දසම අටයි තුනක් නයගත්තේ ඒ අරගෙන මොනවාද කළේ කියලා කෝ ඒ නෑවල ප්‍රතිඵල කියලාහන්නකෝ ඇ අද අයෙම්ම එකෙකළඟ හඩා වැටනවා කියකිල්ලලද ඇමරිකානු ඩොල බිලියන දෙකයි දසම නමයක්කිල්ලලා ඒක ලැබෙන්න්නෙත් මාස හතලිස් අටක් ඇතුළත. සහතලි සටක් ඇතුළට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොල බිලින දෙකයි දසම නවේ අතර අවුරුදු තුනක් ඇතුළත ඇමරිකානු ඩොල බිලියන දහ නවයයි දසම අටයි තුනක් අරගෙන අද රට සංවර්ධනය කරන්න මේ වැටිලයින්න ප්‍රපාතයෙන් ගොඩගන්න ඉල්ලන්නේ කියහෙද ඇමරිකානු ඩොල බිලියන දෙකයි දසම නවයයි. බිලියන දහ නමයයි දසම අටයි තුනක් අවුරුදු තුනක් ඇතුළද අරං මොනවද කළේ කියලා රටට කියන්න වාගේ අර රෙස්පොන්සිබිලිටි අප්පොච්චි ලගෙන් මහප්ප ලගෙන් බාප්ප ලගෙන් අහන්න මොනවද මේ මහ දනස්කන්දයට කළේ කියලා කොහෙද හැංගුවේ කියලහන් මොන වක්කඩේද හැංගුවේ කේලහන් රට වැසියගේ අරගලකාරන්ගේ වගකීම් ගැන කතා කරන්නට ප්‍රථම තම තමන් කන්නආඩි ලඟට ගිහිල්ලා මේ රටට කළ මහ විනාශයේ බලාගත්තුත් හොඳා. තවත් බොරු පුහු දේශපාලන කතාවලින් මේ රට රවට්ටන්ඩ බැහැ කියනක මතකතියාගන්න ඔය කොයි කවුරු කවුරුත් මේ රට හප කළ හැටි තවත් විකන්ට දෙන්න බැරි බව අද මතක් කරනවා. දැන් ඔයාලා විකල හපලස්සාරය උරාබීලා අපට ඉතිරිවෙලා තියෙන්නේ හපය විතරයි ඒ හපයත් තව තව හප කරන්න ආයේ ඉඩ දෙන්න එපා කියනක අදටෙලිවැකියෙන් මේ රටේ රට වැසියන්ට මතක් කරනවා.